සුබ දවසක් හැමෝටම ඔයාලා ඔක්කොම ළමගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා මගේ නම නිලුක්ෂි ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්තම් subscribe කරන්න අමතක කරන්න එපා ඉතින් මම අද හිතුවා මම කෙට්ටු වෙන්න කරන දේවල් කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන්න අපි මුලින්ම බලමු මහත් වෙන්න හේතු මොනවාද කියලා සමහර කට්ටිය උපතේ ඉඳන්ම මහතයි සමහර අය බබාලා හම්බුණාට පස්සේ ඒ ඇති වෙන මහත අඩු වෙන්නේ නැහැ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පීරියඩ්ස් හැදෙන එක නැවතුණාට පස්සේ ඒ කියන්නේ අවුරුදු 50 පැන්නාට පස්සේ ගොඩක් අය මහත් වෙන්න ගන්නවා ඒකට හේතුව වෙන්නේ ඊස්ට්‍රජන් මට්ටම අපේ ඇඟේ අඩු වෙන හින්දා සමහර කට්ටිය ඉන්නවා එක එක බෙහෙත් ගන්න අය එයාලත් මහත් වෙනවායි බෙහෙත් වලට බර්ත් කන්ට්‍රෝල් පෙති එතකොට එක එක ස්ට්‍රෙස් රිලීස් වලට අපි ගන්න බෙහෙත් වලට ඒවටත් ඇඟ මහත් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ හේතු වලින් ඇති වෙන මහත නැති කරන්න එක එක නැචරල් කම තියෙනවා අපි අද ඒ ගැන කතා කරමු මම හැමදාම උදේට දෙහි මිශ්‍ර ඉඟුරු පානයක් බොනවා. ඉතින් මම කලින් වැඩසටහනකත් මේ ගැන ඔයගලන්ට කියලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි ඇඟ කෙට්ටු කරගන්න අයටත්. මොකද දෙහි වලයි ඉඟුරු වලයි තියෙනවා ඇසිටික් අම්ලය, ඒ වගේම එක එක ඇන්ටිඔක්සිඩන්ට්. ඉතින් ඒවා අපේ ඇඟේ තියෙන මේදයත් එක්ක ක්‍රියා කරලා මේදේ දහනය කරනවා. ඒ වුණත් ගෑස්ට්‍රික් තියෙන කට්ටියගේ ඇසිඩිටි එක වැඩි වෙන්න පුළුවන් හින්දා පොඩ්ඩක් ඒක පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි. ग्रीन टी කියන්නේ ඇඟේ බරාඩු කරගන්න පාවිච්චි කරන ප්‍රසිද්ධ පානයක්නේ මේකේ ඇන්ටිඔක්සිඩන්ට් ගොඩක් අඩංගු වෙනවා මේදේ දහනය කරන්න වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලියටත් ග්‍රීන් ටී ගොඩක් දායක වෙනවා මේදේ දහනය කරන්න වැඩිපුරම භාවිත වෙන අම්ලය තමයි මේකේ ඇමයිනෝ අම්ලයක් වෙන තියනින් ඉතින් තියනින් වලින් කරන්නේ මොළයේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරලා මේද දහනය ඉක්මන් කරනවා ග්‍රීන් ටී බොන්න හොඳම වෙලාව තමයි උදේ කෑමෙන් පස්සේ දවල් කෑමෙන් පස්සේ අපි සාමාන්‍යයෙන් ලොකු බත් පිඟානක් කනවනේ. ඉතින් මේකෙදි කරන්න ඕන ඒකෙන් භාගයක් අඩු කරලා කෑමට ගන්න එක. මුලදි ටිකක් අමාරු වෙයි. ඒත් පස්සේ ටික ටික මේ ගතිය හරියනවා. කාබෝහයිඩ්‍රේට් වෙනුවට ප්‍රෝටීන්, එළවලු පළතුරු ගන්න එක තමයි ගොඩක්ම හොඳ. සාමාන්‍යයෙන් අපිට කෑම ගන්න කියලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් 4න් 1යි, ප්‍රෝටීන් 4න් 1යි, එළවලු පළතුරු ඉතුරු 4න් 2 කියලා. ඉතින් මේ විදිහට කරොත් අපේ බඩ අඩු කරගන්න එක අපිට නිකම්ම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට කියලා තියෙන්නේ වතුර ලීටර් 2ක්. ඒ කියන්නේ වතුර කෝප්ප 8ක්වත් බොන්න ඕනේ කියලා. ඉතින් මේ ප්‍රමාණයට වඩා අඩුවෙන් ගත්තම අපිට එන තිබහ අපි හිතන්නේ බඩගින්න කියලා. අපි කොච්චර වතුර බිව්වත් මහත් වීමක් වෙන්නේ නැහැ. මොකද වතුර වල කැලරි පොඩ්ඩක්වත් අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම හැමදාම කෑමට කලින් වතුර වීදුරුවක් බොන එකෙන් අපිට ගන්න ආහාර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හැම වෙලාවෙම වතුර උණු කරලා බොන්න. ඒකෙන් ඇඟේ තියෙන මේදේ දහනය වීම ඉක්මන් වීමක් සිදු වෙනවා. සීනි වැඩිපුර ගන්න එකෙන් හෘද රෝග, එක එක පිළිකා තත්ත්ව, අධික තරබාරුව වගේම ටයිප් 2 වර්ගයේ දියවැඩියා තත්ත්වෙනුත් ඇති වෙනවා. අපි ආහාරයට ගන්න සීනි ඉන්සියුලින් වලින් ග්ලයිකෝජන් බවට පත් කරලා ඇඟ ඇතුලේ තැම්පත් කරනවා. ඉතින් අපි වැඩිපුර සීනි ගත්තම මේ ග්ලයිකෝජන් තැම්පතු පිරෙනවා. ඒ වැඩිපුර සීනි ප්‍රමාණය ඊළඟට මේ දේ බවට පත් වෙනවා. ඉතින් එහෙම තමයි ඇඟ මහත් වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. වෛද්‍ය නිර්දේශය නම් සීනි අඩුවෙන්ම පාවිච්චි කරන්න කියලා තමයි. මම ඊළඟට ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න හිතුවේ. ඔයාලා පාවිච්චි කරන පිඟාන නිල් පාට පිඟානකට මාරු කරගන්න. නිල් පාට කියන්නේ බඩගින්න නැති කරන පාටක් කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ෆ්‍රිජ් එක ඇරපු ගමන් පේන්න තියෙන්නේ චොකලට්, බිස්කට්, කේක් වර්ග වගේ දේවල් නะ අපිට ඒ දේවල් කැවෙනවා වැඩි. ඉතින් ඔයාලට ඒ වෙනුවට පුළුවන් පළතුරු, පෝෂජනක ආහාර නිතර නිතර පේන තැන් වලින් තියන්න. හොඳ ලස්සන පාට පාට පළතුරු ටිකක් තියලාම බලන්නකෝ. ඔයාලා දන්නේම නැතුව හොඳ කෑම කන්න ඕගොල්ලෝ නිකම්ම පුරුදු වෙලා තියෙයි. කෑම ඉක්මනට කන්න නැතුව හෙමින් හපල කන්න ඕනි. මොකද අපි කන කෑම බඩ පිරුණා කියලා කියලා මොළයට සංඥාව යන්න ටිකක් වෙලා යනවා. ඉතින් හෙමින් කන එකෙන් ආහාර ජීර්ණයත් පහසු වෙනවා. පරේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට අපි කෑම හපලා ගිලින්න කලින් 30 පාරක්වත් හොඳින් හපන්න ඕනි.
ඇඟේ බඩ අඩු කරගන්න ඒ වගේම කොලෙස්ටරෝල් නැති කරගන්න හොඳම කෑමක් තමයි කරපිංචා කියන්නේ. ගොඩක් අය කරපිංචා කන්න කැමති නෑනේ. ඉතින් ඒ වගේ අයට මේ වගේ සම්බෝලයක් හදාගන්න පුළුවන්. හොඳට රතු ලූණු, සුදු ලූණු, ඉඟුරු දාලා තමන්ගේ රසාණු වල ලුණු ටිකක් දාලා හොඳට මේ සම්බෝලේ අඹරලා ගත්තම දවස් දෙකක් විතර තියාගෙන කන්න පුළුවන්. ඒකෙන් ඇඟේ බර විතරක් නෙවෙයි කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒකත් නිකම්ම නැති වෙලා යනවා. ඇඟේ තියෙන මේදේ දහනය කරන්න හොඳම ඔසුවක් තමයි සුදු ලූණු කියන්නේ. සුදු ලූණු වලින් බඩේ පිපුමත් නැති වෙනවා. සුදු ලූණුත් සමහර අය කන්න කැමති නෑනේ. ඉතින් ඒ වගේ අයට පොඩ්ඩක් කොටලා කෑම වලට දාලා කන්න පුළුවන්. සුදු ලූණු පුළුවන් අපිට අපි අර ලූණු සම්බෝල හදාගන්නේ අන්න ඒ වගේ සම්බෝලයක් හදලා කන්න. මේ දවස්වල මේ ලෙඩ තියෙන හින්දා අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඕනේ. සුදු ලූණු ඒකටත් දායක වෙනවා. සුදු ලූණු වල තියෙන ප්‍රතිඔක්සිකාරකයක් වෙන ඇලිසින් තමයි ඇඟේ මේදේ දහනයට දායක වෙන්නේ. අද මගේ වැඩසටහන ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟ සතියේ මේ වගේම වැඩසටහනකින් ඕගලම හම්බෙන්න එනකන් ඕගලන්ට සුබ සතියක්.